ආදරය කරන අය ජීවිතයට එනවා යනවා. මාලනීගෙන් පසුව ෆොන්සේකා පවුලෙන් කලාවට එකතුන රංගන ශිල්පිනියන් අතරින් ආදරණීය චරිතය වී ඇත්තේ ශිනාලි ෆොන්සේකායි. රංගනයෙන් පමණක් නොව හුරතල් හිනාවෙන් කතාවෙන් නිරහංකාර පැවැත්මෙන් ඇය රසිකයන් හා බැඳී සිටිනවා. මේ දිනවල සුදු චූටි කියන හුරතල් නාමය හා බැඳී සිටින ශිනාලි ආදරයයි ජීවිතයයි ගැන අපට කිව්වෙ මෙන්න මේ වගේ කතාවක්. දැන් ඉතින් විවාහයක් ගැන හිතන්න කාලේ හරි නේද? මගේ ජීවිතේ බොහෝ දේවල් සිදු වුණේ අහම්බෙන්. ඒ නිසාම සැලසුම් කළ දේවල් ලැබෙනව අඩුයි. මං අනාගතේ මේ වගේ තැනකට යනවා කියන සැලසුමක් හිතින් හදාගෙන එන එන විදිහට ජීවිතයට මුණ දෙන එක තමයි මගේ විදිහ. ආදරය විවාහය කියන දේවල් වලදී වුණත් ඒක මෙසේම විය යුතුයි කියලා බලාපොරොත්තුවට යට වෙලා නැහැ. දැන් මට ආදර සම්බන්ධතාවයක් ඕනි, විවාහයක් ඕනි කියලා ඒක පසුපස යන්නේ නැහැ මම. ශනාලි අද දවසේ ඒකාට හොපෙම් කරනවද? මෙහෙමයි, ආදරය කරන අය ජීවිතයට එනවා යනවා. සීරෝම ආදරය කරන කෙනෙක් හමු වෙලා විවාහයක් සිද්ධ කරගන්න කාලෙදි අනිවාර්යෙන්ම මං ඒ ගැන හැමෝටම කියනවා. විවාහ වෙන්න කැමති මොන වගේ කෙනෙක් එක්කද? මනුස්සයෙක් වුණාම තියෙන්න ඕන හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් ලැබෙනවා නම් මේ ඇති. ඒ ඇරෙන්න එයා උසද කළුද මිටිද කියලක මං ප්ලෑන් කරගෙන නැහැ. දෙමාපියන්ගේ කැමැත්ත අරගෙන දීගයන්න කැමති සම්ප්‍රදායික කීකර දුවෙක් ද ඔබ? මම දෙමාපියන්ට කීකරුයි. ඒත් සාම්ප්‍රදායික දුවෙක් නෙමෙයි. මාව ඒ විදිහට වෙනස් කරලා තියෙන්නේ මගේ අම්මයි තාත්තමයි. ඒ දෙන්න මට උගන්ලා තියෙන්නේ ස්වාධීන කෙනෙක් විදිහට නැගී සිටින්නයි. තාත්තිටයි අම්මටයි ඕන ඕනේ මම සතුටින් ඉන්නව දකින්න. මම සතුටින් ගන්න තීරණයකට එයාලා එරෙහි වෙන්නේ. නමුත් මට හොඳ නරක පෙන්නලා දෙනවා. තීරණය මගේ අතේ තියෙන්නේ. අද වෙනකම් මම වැරදි තීරණ අරන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි ආදරය කරලා විවාහ වුණ දෙන්නෙක්. එයාලා මට කියන්නේ ආදරය කරලා විවාහ වෙන්න කියලා. වෛද්‍යවරියක් වෙන්න ගිය ශනාලිට නිලියක් වෙන්න සිද්ධ වුණාම මොනවද හිතුනේ? වෛද්‍යවරියක් විදිහට අපි කරන්නේ මිනිස්සුන්ට සේවයක්. රංගන ශිල්පිනියක් විදිහටත් මිනිස්සුන්ට රසාස්වාදය ලබා දෙන එකත් සේවයක්. මම මොන රැකියාව කළත් මං කරන්නේ මිනිස්සුන්ට සේවයක්. ලොකු නැන්දිගේ රංගනිය දැකලා පොඩි කාලේ ඉඳන්ම රංගනියට මට ආසාවක් ඇති වෙලා තිබුණා. ඒත් පොඩි කාලේ මගේ ආසාව වුණේ බොලිවුඩ් සිනමාවට එක්වීමයි. හැබැයි වයසින් වැඩි වෙද්දි මම තේරුම් ගත්තා ලාංකීය කලා ශාස්ත්‍රයේ තමයි මට පහසු තැන කියලා. මේ දවස්වල සුදු චූටිට ලැබෙන ප්‍රතිචාර කොහමද? ඔව්, මේ දවස්වල වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයෝහි පාට්ලි කියන චරිතයට තමයි. පාට්ලීට සරා කියන චරිතය කියන්නේ සුදු චූටි කියලා. ඉතින් රසිකයොත් කියන්නේ සුදු චූටි කියලා තමයි. මට හරි සතුටුයි. සිරි පැරකුම් චිත්‍රපටයේ සිරිමල් එතන මගේ නම වුණාට නගා කියන නමින් තමයි මාව ප්‍රසිද්ධ වුණේ. හැමදාමත් මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න පුළුවන් මෙවැනි චරිත ලැබෙන එක ගැන හරිම සතුටුයි. ශනාලි ශේෂ්ත්‍රේ ගොඩක් වැඩ කරන වැඩ තියෙන කෙනෙක් නේද? මං හිතන්නේ මං එහෙම කෙනෙක් නොවෙයි කියලා. වැඩවලට ගොඩක් ආරාධනා ලැබුණා. අපි යම් චරිතයක් කළාට පස්සේ ඒ වගේ චරිත ගොඩාක් එනවා. ඒ වැඩ පස්සේ හඹා යන කෙනෙක් නෙමෙයි මම. තෝර බේරගෙන හොඳ වැඩවලට එකතු වෙනවා. මං මෙහෙම කරන්නේ මට විවිධ චරිත කරන්න ඕන නිසා. තවමත් මං කරලා තියෙන වැඩ ස්වල්පයයි. මං හිතනවා මට ඉදිරියේදී තව ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා. මාලනියගෙන් ශනාලිට නිතරම ලැබෙන අවවාද මොනවද? ඇයි මට විශේෂයෙන් ගුරුහරුකම් දෙන්නේ නැහැ. හැබැයි මගේ මොකක් හරි වරදක් අඩුපාඩුවක් දැක්කොත් ඒ අඩුපාඩුව කියනවා. මං නිතරම බැනුම් මහන්නේ හරියට කොණ්ඩෙ පීරන්නේ නැහැ කියලා තමයි. මගේ තාත්තගේ පවුලේ අය මට කතා කරන්නේ කෝෂි කියලා. මම ශනාලි කෝෂිලා ෆොන්සේකා. ඉතින් අපේ පවුලේ අය මට යොදලා තියෙන්නේ හුරතල් නාමය කෝෂි. ශේෂ්ත්‍රයේ වැඩවලට ලොකු නැන්දි මට ශනාලි කියලා කතා කරාම මට හරිම අමුතුයි. මං කියනවා එහෙම කතා කරන්න එපා කියලා, කෝෂිම කියන්න කියලා.